ඔයාලා මේ අලුත් වීඩියෝ එක පිළිගන්නවා අලුත් වැඩක් ඒ කියන්නේ ඉන්ටර්විව් එකක් අද යන්නේ මේ අද වෙන්නේ මොකද්ද කියලා ඔයාලට ඉන්න තැනින් පේනවා ඇති අද රෙඩ් බර්ඩ් හැංග එකේ ඉන්නේ අද වෙන්නදී අපි අරවින්ද අයියාගෙන් අහලා බලමු මොකක්ද අයියාද වෙන්නේ ඔව් මල්ලි දැන් ඔයාලා මේ අවිල්ල ඉන්නේ කොලඹ ඉන්ටර්නැෂනල් එයාපෝට් එක රත්මලානේ අපි ස්ටාර්ට් අප් එක පටන් ගන්න තියෙනවා ෆයිපර්නෙක් ඒවිෂන් කියලා ඉතින් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයිනේ අරිනේ අද වෙන්නේ එහෙම දෙයක්. එතකොට අපි අද ඇවිත් ඉන්න කට්ටිය පළෙන්ට අඳුනා ගැනීම අයියේ කවුද? ඉන්න කට්ටිය පොඩ්ඩක් කියන්න ඕන. මම අරින්ද වදන්නවා. ටිකක් හම්බෙලා තියෙනවා. මේ පණ්ඩුල ප්‍රභාත් ඉන්නවා. ඊට පස්සේ අමන්ත ඉන්නවා. ඔයාලගේ පොඩි ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක්, এডুকেෂන් එක ගැන පොඩ්ඩක් විස්තරයක් දෙන්න බලන්න. මම අරින්ද මගේ බෑග්ග්‍රවුන්ඩ් එක කිව්වොත් මල්ලි මම පුණ යුනිවර්සිටියේ ගිහින් මෙකැනිකල් ඇන්ඩ් මැනුෆැක්චරින් ඉංජිනේරින් කරේ. ඊට පස්සේ ඒවියේෂන් ෆීල්ඩ් එකට සම්බන්ධ වෙලා දැන් මගේ ජොබ් එක කරගෙන යන ගමන් මේකත් බැලන්ස් කරනවා. මොනවද නම් පන්දුල මම ඉගෙන ගත්තේ සිංගප්පූරුවේ සහ චීනයේ. ගුවන් යන නිෂ්පාදනය ගැන තමයි මම මගේ වැඩිපුර අධ්‍යාපනය හැදෑරුවේ. හැදෑරලා දැන් මම ලංකාවේ කම්පැනි එක වැඩ කරනවා. ඒත් එක්ක අපේ ෆැල්කන් එක්ස් එකේ වැඩි දියුණු කරගෙන යනවා. මම කියනවා ප්‍රභාත් කියුවාගේ නම. ඒතර මම මෝර්තු විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් ඩිග්‍රී තමයි කරේ. දැනම් ඩිග්‍රී වරයි දැන් මම පෞද්ගලික ආයතනයක සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කෙනෙක් විදිහට වැඩ කරනවා මම ආමන් තවරසේන මම ග්‍රැජුවට් කෙනෙක් මොර යුනිවර්සිටියේ IT ෆැකල්ටි එකේ දැනට IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරගෙන තව ඉන්නව හත් දිනක් ඉන්න අතර එයාලත් මේ රෝහණ යුනිවර්සිටියේ ඉන්නව කට්ටිය ඊට පස්සේ රාගම ඉන්නවා KDU එකේ ඉන්නවා දෙත් තව එක්කෙනෙක් ඉන්නවා එයා චීන දැන් මේ ටික ඉන්නේ මේ ඔක්කොම ඉතින් අපි අර ස්කෝල කාලේ යාළුවෝ එහෙම ඊට මේ සම්බන්ධගත කට්ටිය තමයි ඔව් දැන් අයියේ කියන්න බලන්න ඔයාලගේ ෆැල්කන් එක්ස් ඒවියේෂන් එක ගැන බලන් ඉන්න කට්ටියට පොඩි විස්තර ටිකක් ෆැල්කන් එක්ස් ඒවියේෂන් එක ගැන ගත්තොත් එහෙම මල්ලි මේක ලංකාවේ මං හිතන්නේ අලුත්ම කන්සෙප්ට් එකක් ලෝකෙට අලුත් කන්සෙප්ට් එකක් නෙමෙයි හැබැයි ලංකාව සවුත් ඒෂියන් රීජන් එකට අලුත් කන්සෙප්ට් එකක් ෆැල්කන් එක්ස් සොලියුෂන්ස් කියන්නේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකට ඕන වෙන වන් ස්ටොප් සෙන්ටර් එකක් ඒ කියන්නේ වන් ස්ටොප් සොලියුෂන් සෙන්ටර් එකක් අපි ගාව ඒවියේෂන් එකේ තියෙන ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න සිස්ටම් එකක් තියෙනවා. ඒක තමයි අපි මේ එස්ටැබ්ලිෂ් කරන්න හදන්නේ. ස්පෙෂලි ගත්තොත් එහෙම එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස්, එතකොට එයාක්‍රාෆ්ට් ඩීටේලිං, එහෙම නැත්නම් අපි හිතමුකෝ අපේ පැසෙන්ජර්ස්ලාගේ මූවමන්ට්ස් උනත් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන වගේ දේවල් කරන්න. හැබැයි දැනට අපි කරන්නේ මේන්ටෙනන්ස් පැත්තයි යාවදින්ස් පැත්තයි තමයි දැන්ට මොන්ට කරගෙන යන්නේ. ඊට අමතරව crew management කියන්නේ ඉංජිනේරින් පැත්තේ අපි ඒ කියන්නේ ස්කිල් එක තියෙන කට්ටිය අපි ගාවට ගෙනල්ලා අපි ඒක ඩිස්ට්‍රිබියුට් කරනවා ඉන්ඩස්ට්‍රි එකට. ඔය වගේ වැඩක් තමයි කරන්නේ. එතකොට අයියේ මේ Falcon X Aviation කියන්නේ Falcon X Solutions වල කොටසක් නේද? Falcon X Solutions කියන්නේ අපේ මද කම්පැනි එක. ඒකෙම කොටසක් තමයි Falcon X Aviation කියන්නේ. මම හිතන්නේ අපි ගාව තියෙනවා මම හිතන්නේ ලෝකේ තියෙන හැම ඉන්ඩස්ට්‍රි එකකටම වගේ යන්න range එකක් තියෙනවා. ඒ කියන්නේ මට වඩා අපේ අනිත් කට්ටිය ඊට වඩා හොඳට කතා කරන්න දන්නවා මේ කට්ටිය දැනගන්න මොකක්ද මේ Falcon X Solutions කියන්නේ ඒකේ තව කොහොමද තියෙන කොටස් මොන වගේද කියලා ඒකේ තව සබ්සිඩරිස් තියෙනවා ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඒවියේෂන් එක කියන්නේ ඇවිල්ලා ඒවියේෂන් ෆීල්ඩ් එකට සම්බන්ධ සබ්සිඩරි එක ඒ වගේ කෝඩ් ලැබ්ස් කියලා අපේ තියෙනවා IT ෆීල්ඩ් එකට සම්බන්ධ ඔය වගේ animation ෆීල්ඩ් එකට සම්බන්ධ ඒ අපි ඉස්සර ඉස්සර කතා කරමු Falcon X Solutions එක ගැන කිව්වොත් ඒක ඇත්තටම දැන් ඉස්සරලා අපි කතා කරත් වගේ අපි ටික පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවෝ ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් යාළුවෝ ඉතින් මේ අපිට අපි හැමදේම කරේ එකට ඉතින් අපි හිතාගත්ත අපේ අනික කේපබිලිටිස් අපේ යාළුවෝ සෙට් එකේ එක එක පැතිවල කේපබිලිටිස් තිබ්බේ දැන් උදාහරණයක් යාළා එක එක ෆීල්ඩ් වලට ගියා අපි අපිට වරුණා දැන් අපේ යාළුවෝ සෙට් එක එකට එකතු වෙලා වැඩක් කරන්න මොකක් හරි වැඩක් කරන්න දැන් උදාහරණයක් ඉදිරිය කිව්වොත් දැන් ප්‍රභාත් ඉන්න ෆීල්ඩ් එකේ නේ මම ඉන්නේ මයි පණ්ඩුලයි නම් අපි දෙන එක ෆීල්ඩ් එකේ අමන්ත ගත්තොත් ඊට පස්සේ අපේ තව මෙතන නැති කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඉන්න ෆීල්ඩ් ගත්තොත් එක එක විදිහයි. ඉතින් අපි කතා වුණා අපි එහෙනම් හරි අපි එකතු වෙලා වැඩක් කරමු. අපි අතරේ අපිට විශ්වාසය තියෙනවනේ. ඉතින් අපි ඊට පස්සේ කතා කරගත්ත අපේ කේපබිලිටිස් දාලා අපි දැන් පටන් ගමු කියලා අපි ටික කාලයකට කලින් අපි ටික එකතු වෙලා ඉතින් බිස්නස් ගැන අපිට ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ. නමුත් ඉතින් අපි මූලික දේවල් ටික දැනගෙන අපිට උදව් කරා කට්ටිය ගොඩක්. ඉතින් ඒගොල්ලන්ගේ උදව්ත් අරගෙන අපි කම්පැනි එකක් පටන් ගත්තා. ඊට පස්සේ ඒක පටන් ගත්තට පස්සේ අපි කල්පනා කරා මුලින්ම ඒ කියන්නේ මුලින්ම එහෙම සබ්සෙක්ෂන්ස් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි මේන් කම්පැනි එක Falcon X Solutions කියලා නම කතා කරගෙන ලෝගෝ එක කතා කරගෙන මොනවද දාන්නේ අපි සෑහෙන්නේ ඒ දවස්වල කතා කරා මීටින් දා. ඊට පස්සේ මේ අපි මේ දේවල් ටික මූලික දේවල් ටික ෆයිනලයිස් කරගෙන ඊට පස්සේ අපි කතා කරගත්තා අපි හරි අපි එහෙනම් මොනවද කරන්නේ? අපි එක එක හැකියාවන් තියෙන කට්ටියන් ඉන්නේ. ඊට පස්සේ අපි කල්පනා කරගත්තා මුලින් ඇත්තටම ඒවියේෂන් එක තිබ්බේ නැහැ. දැන් අපේ ටාගට් එක තිබ්බේ ඒ කියන්නේ
අපි තාම ඉගෙන ගන්න ගමන් කරන්නේ ඒ කියන්නේ අපි අපි දැන් අපේ කැරිය එක ජස්ට් පටන් ගත්ත විතරයි අපේ ඒ කියන්නේ අපි එක එක පැති ප්‍රොෆෙෂනල් වයිස් එතකොට අපි දේවල් ඉගෙන ගන්න ගමන් කරන්නේ අපේ එතකොට අවබෝධය තිබ්බේ අපි අපිට දැන් පුළුවන් දේවල් වලින් පටන් ගමු මොකද අපිට ලොකු සල්ලි ඉන්වෙස්ට් කරන්න නැහැ අපි පුළුවන් දේවල් වලින් පටන් අරගෙන කරමු කියලා අපේ ඔළුවේ තිබ්බේ අපි ඒවියේෂන් ෆීල්ඩ් එකට අන්තිමේට බහිමු පස්සේ ඊට පස්සේ අපි තවත් කතා කරලා පණ්ඩුලත් ඊට පස්සේ කිව්වා නැහැ අපි ඒවියේෂන් උත් පටන් ගමු මේකෙත් අපිට කරන්න දේවල් තියෙනවා කියලා ඔය විදිහට අපි Falcon X ඒවියේෂන් එක පටන් ගත්ත ඒවියේෂන් පැත්ත ඉස්සෙල්ලා කිව්වා වගේ ඊට පස්සේ Code Labs කියලා අපි තියෙනවා අපි software පැත්ත සහ ඒ development පැත්ත ඊට පස්සේ අපි animations live කියලා තියෙනවා ඒක 2D 3D movies හදනේවා music video හදනේවා වගේ දේවල් ඉස්සරහට විස්තර කතා කරයි ඊට පස්සේ Angel Dust කියලා තියෙනවා මේ ඒක කරන්නේ මල්ලි marketing digital marketing පැත්ත ඒ වගේ දේවල් ඔහොම තමයි අපි එකතු වෙලා පටන් ගත්තේ දැන් ඉතින් කෙලින් කරගෙන කිසි මට්ටමකට කරගෙන යනවා මොනවද අය ඔයාලගේ තියෙන අනිත් මේවා ගැනත් පොඩි විස්තරයක් දෙන්නකෝ මම කියන දැන් අපි අරින්න කිව්වා අපි මුලින්ම පටන් ගත්තේ Falcon X solutions කියලා එතකොට අපි පස්සේ අපි අයිඩියා ඇතුලේ පස්සේ Falcon X innovation එකට එන්නනේ ඒත් අපි ඒ දවස්වල ඉඳන් ගොඩක් ඊට පස්සේ මේ පටන් ගත්තේ මුලින්ම digital marketing නේ ඔව් digital marketing පටන් ගත්තේ දැන් අපි වෙනම subsidiary එකක් පටන් ගන්න තියෙනවා digital marketing කරන්න Angel Dust කියන එතකොට ඒකෙන් අපි කරන්නේ ගොඩක් කලාවට දැන් ඔය content creators ලා ඉන්නවා එතකොට ඒක tuition center ලා ඉන්නවා ඊට පස්සේ ඒක business තියෙනවා අපිට ගොඩක් ඒකෙන් කරන්නේ ඒගොල්ලන්ගේ marketing campaign digital පැත්තෙන් කරන්නේ හරිද එතකොට social media handling එතකොට තව මොනවද SEO පැත්ත කියන්නේ search engine optimization ඔන්නවා තමයි අපි ඉතින් කරන්නේ. ඒක ඇත්තටම කරන කට්ටිය අද يعني ඒ පැත්ත වැඩියෙන් බලන කට්ටිය අද මෙතන නැහැ. මේ ඒගොල්ලන් වෙත කතා කරන්න පේන්නේ. එතකොට ඒ පැත්තෙන් අපිට ඉන්නා ගොඩක් ඉගෙන ගත්ත කට්ටිය සහ ඒ ඩිසයිනින් පැත්තේ ඔක්කොම කරන ටීම් එකක් අපිට වෙනම ඉන්නවා. දැස ඇත්තටම අපි වැඩ කට්ටියක් කරන් යනවා. ලස්සනට ටිකක් ඉස්සරහට එන්නත් තියෙනවා. මේ ඉන්න අපේ ජීත් කියලා. මේ එයා කරන්නේ animation. හරිද? ඒ කියන්නේ ලංකාවේ ගොඩක් කට්ටිය අඩුයි කරනවා පිටරට නම් ගොඩක් මේ ගදන් සෙට් එකක් මොකද දැන් ගොඩක් ගත්තම සින්දු වල එහෙම දැකලා ඇති ගොඩක් තියෙන animation videos තියෙන්නේ ට්‍රෙන්ඩ් එක ඒක වගේ ට්‍රෙන්ඩ් එක ඒක එතකොට මේ ඒකෙන් අපි පටන් ගත්තා එයා කිව්වා එයාට මේක කරන්න ඕනේ අපේ හොඳම යාළුවෙක් කියලා දැන් එයා කිව්වා මට මේක කරන්න ඕනේ ඉතින් අපි පටන් ගත්තා animations live කියලා එතකොට ඒක මේ අස්සනේ වැඩක් තියෙනවා මේ ළඟදී එනවා අපි ඊට පස්සේ කතා කරමු ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් වැඩක් අපි කරා එතන ගියා වැඩ කරා ගොඩි 2D animation 3D animation character design ඔය වගේ ඒවා තමයි කරන්නේ එතකොට තව සබ්ස්ක්‍රයිබර් තියෙන අපේ Code Lab 360 කියලා එනවන් තයියා එන කතා කරා අපේ software and IT service දෙන තමයි Code Lab 360 කියලා සබ්ස්ක්‍රයිබර් වඩන් ගත්තේ අපි mainly website development desktop application development AI solution IT solution සහ දේවල් දෙනවා ඊට අමතරව ගොඩක් startup දෙන්නේ නැහැ server management කියන පැත්ත අපි ඒ service එකක් දෙනවා කරා mainly මම සහ කුසල් දෙපැත්ත touch කරගෙන යනවා සහ තව බලන්න අපි අපේ team එකේ තව කෙනෙක් ඉන්නවා සංජන අද එයා මෙතන participate කරන්නේ නැහැ ඔබලා Code Lab සෙට් එකට කතා කරන්නේ මොම ගේම වයියල ඔයාලා අර කරලා තියෙන වැඩ ටික අපි සිස්ටම් එකක් ඩෙවලොප් කරනවා මම ගොඩාක් ඉස්සර නොකියා ඉන්නම් ඒක අපි කරන්නේ අපේම සබ්සිඩියරි එකක් උණු Code Lab 360 එක කලබරේට් කරලා ඒවියේෂන් කම්පැනිස් වලට කම්පැනි ඇතුළේ වෙන වැඩ පහසු කරගැනීමේ සිස්ටම් එකක් අපි ඩෙවලොප් කරගෙන යනවා ඒකත් ඉස්සරහට බලා ගන්න පුළුවන් වේ හැබැයි ඒක නම් ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ අර තමයි බලා ගන්න පුළුවන් යන්නේ ලංකාවේ ස්ටාර්ට්අප්ස් පටන් කම්පැනිස් දෙකකට කන්සල්ටින් කරලා තියෙනවා සහ අපි ඒවියේෂන් මේන්ටනස් පැත්තේ අපි තව කන්සෙප්ට් එකක් කරගෙන යනවා ඒ කියන්නේ අපි හදනවා මේ ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම එකතු කරන්න එක තැනකට මේ ෂෙයා කරගන්නවා අපේ නොලෙජ් එක. ඒ වගේ එතන ඉන්න කට්ටියත් පුරුදු වෙලා තිනවා. ඒගොල්ලන්ගේ නොලෙජ් එක ඒගොල්ලෝ ෂෙයා කරනවා. අපේ Falcon X aviation ගත්තොත් ඒ ගොඩක් foreign base එකක් තියෙනවා. ලංකාවට වඩා. ඔව්. ලංකාවේ crowd එකට වඩා අපි දැන් අපි එකතු කරලා තියෙනවා crowd එකක් යම් කිසි පිරිසක් ඉන්නවා ඒකේ. 1000කට වඩා ඉන්නවා. 1000කට වඩා ඉන්නවා. 1000කට වඩා ඉන්නවා. ගොඩක් ඔය ඉන්දියාව ඊට පස්සේ South Africa යුරෝප්වලින් USA ගොඩක් ඒවාලා කිව්වා වගේ තව ඔයාලා මෙතන දාපු නැති කට්ටියකුත් ඉන්නවනේ ඔයාලගෙනත් පොඩි ඉස්සරයක් අපි තව ඉන්නවා මේ ටීම් එකේ මුලින්ම පටන් ගත්ත ටීම් එකේ ජීත් ඉන්නවා ක්‍රයා තමයි animation සලා පැත්ත බලන්නේ එතකොට මේ ඔගේ Angel Dust පැත්ත බලන්න මේ ජනිත් ඉන්නවා පෙරදෙනේ විශ්වවිද්‍යාලේ මේ ටික මම හිතන්නේ අධ්‍යාපන පොඩක් මෙයාලා ඉන්නේ තව ආදිත්‍ය කියලා අපේ එකම ගෑනුම කාන්තා නියෝජනයකම ආදිත්‍ය ඉන්නවා ඊට පස්සේ අමිල ඉන්නවා අමිල ඇතුළ රාගම විශ්වවිද්‍යාලේ මෙඩිකල් ෆැකල්ටි එක එතකොට චීන ඉන්නවා කිය අපේ දේශප්‍රිය ඉන්නවා තව සංජන ඉන්නවා රුණි විශ්වවිද්‍යාලේ එතන ඔය කට්ටිය තමයි මේ අපේ ටීම් එකේ ඉන්නේ
ඩියෙක්ටර් පැනල් එකේ ඉන්නේ ෂෙයාර් හෝල්ඩර්ස් විදිහට අපි ප්‍රයොරිටික් කරන් යනවා ඉතින් හරි එතකොට ඔය ඔයාලා මොනවද ඉස්සරහට ඒවියේෂන් පැත්තට එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් මේ දවස්වල ඇත්තටම පටන් අරගෙන තියෙන්නේ ඒක කියලා මොකද කියන්නේ ඕල්ටර්නේටිව් ෆුවල් එකක් ඒවියේෂන් වලට යූස් කරගන්න එකන හයිඩ්‍රජන් හරි බයෝ ගෑස් හරි ඒගෙ මොකක් හරි ඒ සම්බන්ධයෙන් අපි පොඩි රිසර්ච් එකක් කරගෙන යනවා මම සම්පූර්ණ විස්තරය කියන්නේ මේ වෙලාවේ ඒකත් ඒක රිසර්ච් බේස් එකක් ඒක අපිට ඇත්තටම මේ රෙඩ්බඩ් ඒවියේෂන් අපි අද ඉන්නේ රෙඩ්බඩ් ඒවියේෂන් හැඟරේකේ මේ රෙඩ්බඩ් ඒවියේෂන් එකේ කලමනාකාරීත්වය විසින් අපිට බාර දීලා තියෙනවා වෙනම ඒයාක්‍රාෆ්ට් එකක් එයාලගේ ඒයාක්‍රාෆ්ට් එකක් කියන අපිට රිසර්ච් ටෙස්ටිං වලට ගන්න ඊට අමතරව තව අපි මැනුෆැක්චරින් පැත්තේ අරින්ද කියයි මොකද එයා ඒ පැත්ත ගැන හොඳටම දන්නේ කෙනෙක් ලංකාව ගත්තාම ලංකාව කියන්නේ රිසෝර්සස් මාර්ග විදිහට තියෙන රටක් හරි අපි දන්නවා දැන් මීට වඩා රිසෝර්සස් ඒ කියන්නේ අඩුවෙන් හොයාගන්න පුළුවන් රටවල් ඒගොල්ලෝ හොඳ මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකක් හදාගෙන තියෙනවා ඒගොල්ලන්ගේ දැන් ඔය ඉකොනොමික් ස්ටැබිලිටි එක තියාගන්නත් ගොඩක් හේතු වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ මැනුෆැක්චරින් බේස් ඒගොල්ලන්ට තියෙන හින්දා මම කියන්නේ හැම පැත්තෙම ඒවියේෂන් පැත්තෙන් විතරක් නෙමෙයි ඉතින් අපිට පුළුවන් නම් ට්‍රයි කරන්න මම අර ඉස්සෙල්ලා කිව්වත් වගේ අපිට මේ තාක් කාලයක් ගෙනල්ලා මේක බාර දීලා තිනවා. එතකොට අපිට දෙයක් කරන්න පුළුවන් කාලේ ඉතින් ඔව්. අපිට අපේ ටාගට් එක තියෙන්නේ පුළුවන් තරම් අපි මැනුෆැක්චරින් පැත්තට දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේම කියලා ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න පුළුවන් නම් ඒවිෂන් පැත්තේ. ඒක තමයි අපි මේන් ටාගට් එක කරගෙන අනිත් වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් අමතරව තව සුටි දෙයක් තියෙනවා. අපි වින්ටර් බයින් සම්බන්ධයෙන්ත් අපි පොඩි ප්‍රොජෙක්ට්ස් ටිකක් කරලා තියෙනවා. මොකද ඒවියේෂන් කිව්වහම මේ ඒයාක්‍රාෆ්ට් එක විතරක් නෙමෙයි වින්ටර් බයින් පැත්තත් අදාළ වෙනවා. මෙතන අපේ මේ ඩිරෙක්ටර් පැනල් එකේ සහ ෂෙයාර් හෝල්ඩර්ස් සෙට් එක ගැන දැන් අපි කතා කරේ. ඊට අමතරව අපේ හැම සබ්සිඩරි එකකම එම්ප්ලොයිස්ලා ඉන්නවා. එක එක ප්‍රමාණ වලින් ඒගොල්ලන්ගේ කේපබිලිටි එක දෙනවා අපේ කම්පැනි වලින්. ඉතින් ඒක ඇතුලේදී ඇත්තටම අපිට කියන්න සතුටුයි මේ අපේ 11ට අමතරව අපේ එම්ප්ලොයිස්ලා වෙලා වැඩ කරන කට්ටියන්ගෙත් මාර තියෙනවා උනන්දුවක්. ඒ කියන්නේ නෑ අපි මේකට දෙයක් කරන්න ඕනේ. විශේෂයෙන් මම ඒවිෂන් පැත්ත ගැන කිව්වොත් මේ ෆීල්ඩ් එකේ ඉන්න මල්ලි ගොඩක් කට්ටිය මේකට වෙන අමාරුවක් තියෙන කට්ටිය. උනන්දුවක් ආසාවෙන් ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර මුදල් බලාගෙනම නෙමෙයි මේක කරන්නේ. ඒ කියන්නේ මොකක් හරි කේපබිලිටි එකක් තියෙන කට්ටියක් එකතු වුණාම හරි මේගොල්ලත් එකතු වෙලා මේ දේ අපිට කරන්න පුළුවන්. අර එහෙම කියලා බලාපොරොත්තු වෙන වැඩ කරන කට්ටියක් ඉන්නේ. ඉතින් අපි හිතනවා ඒගොල්ලන් එක්ක ලීසියෙන් අපිට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. සහ ඒගොල්ලන්ට මාර නොලෙජ් එකක් තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ. ඉතින් අපි හිතන්නේ නැති නොලෙජ් එකක් ලංකාවේ ඇතුලේ තියෙනවා නම ස්පෙෂලි ගත්තොත් ඒවිෂන් පැත්තෙන් ගත්තොත් අපි හිතන්නේ නැති නොලෙජ් එකක් ස්කිල් එකක් තියෙනවා ලංකාවේ ඇතුලේ. ඒක අපිට එලිට විකුණන්න පුළුවන් හොඳට. එහෙනම් ඔයාලට විස්තරයක් දැනගන්න ලැබෙන්නේ නැති මොකක්ද ෆැල්කන් එක්ස් මොනවද වෙන්නේ කට්ටිය කොහොමද කියලා ඔයාලට කන්ටැක්ට් කරගන්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තරයක් දාලා තියන්නම්. එහෙම තමයි එහෙනම් කතාව ඔයාලට දැනගන්න ලැබෙන්න තියෙන විස්තරයක්. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දෙනවා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම ඊටින් හරිය නවත්තන්නම්. ඔයා අපි කන්ටැක්ට් කරගන්න try කරා. අපි මේ අනිත් කට්ටිය නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් සමාව ඉල්ලනවා අපි. ඇත්තටම අපිටත් හොඳ chance එකක් ඔයා මෙහෙම ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න පෙළඹුණ එක. මොකද ඔයාටත් ස්තුති කරනවා. ඒ කියන්නේ අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. අයියේ අපි සමුගමු.